බත්තරේ නම්බර බොයිතන්නේත් පහද නෑ 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 මම පොඩ්ඩක් වෙනස් මම මෙයාව තියාගන්නෝ එක සිටුේෂන්ස් වලට ගහන්න ඒ කියන්නේ මම මෙයාට 5ද 6ද 7ද ඒ ඕන තැනක මෙයා මම තියලා තියාගන්නෝ අපේ සිටුේෂන් එක බලලා ඒ සිටුේෂන් එකේ ක්‍රයිසිස් සිටුේෂන් එක නම් එහෙමයි රන්ස් ටික ඊට වැඩිය දනන්දයට වඩා උඩින් ගිල මෙයාට බෝල්ට ගහන්න පුළුවන් නම් ක්ලියර් කරන්න ඕන සිටුේෂන් එකක් තියෙනවා ඒකට උඩින් අරිනවා ඒ වගේ මම හිතුවේ ඕපන් ෆ්ලෝටින් තැනක තියලා දැන් ඉතින් යාගෙන් ප්‍රයෝජනයක් ගියපු එක ගන්න ඕනේ මොනවාරි ආ දැන් වතුර මෙතෙන්ට ආවත් එකයි නැහයි උඩින් ගියත් එකයිනේ නේ ඔව් ඉතින් ඒකින්ද මම අර විදියට ඔ ස්පින් එක දාන විදියට බලන්න පුළුවන් ලෙග් ස්පින්නර්ද ඔ ස්පින්නර්ද කියලා ආ මේ වගේ සිටුේෂන්ස් බලලා ඉතින් එයාව යූස් කරන්න කියලා තමයි මම හිතන්නේ දැන් ඔබ හිටපු තේරීම් කමිටු සභාපතිවරයෙක් සාමාන්‍යයෙන් මම ඇහුවොත් එහෙම Google යද්ද දාහනේ වහන්නට මම ඇහුවොත් මේ මේ දැන් මම ඉන්නේ එක්කෙනායි අහන්නේ ඔව් නෑ මං අහන්නේ ඒක තමයි ඔබ හිටියානම් මේ මේ සංචිතයේ මීට වඩා වෙනසක් කරන්න අදහසක් තිබුණාද يعني මේ දැන් ඉන්නේ 11ද ඔව් මං අහන්නේ මේ 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 වැරද්ද එහෙම නැත්නම් මේ පස්සේ ක්‍රීඩක එකතු කරන එක හරි එහෙම නැත්නම් ප්ලේයර්ට ප්ලේයර් කෙනෙක්ව ස්ටෑන්ඩ් බයි කරන එක වැරද්ද කරලා ඉවරයි නේද මං උත්තර දෙන්න මං හිතන්න අර අමාරු උත්තරයක් ඉඳා මං හිතන්නේ ඔව් සනත් කියන තැනින් ගෙනින් පටන් ගමු දැන් වැරද්දක් කරනවා නම් කරලා ඉවරයි මෙතෙන් ඔව් වැරද්ද කරලා තියෙන්නේ ඒක වහන්න බෑ කාටවත් ඔව් මෙතන ලොකුම ප්‍රශ්නේ උනේ අපි මේ ගියානේ අර එකපාරට 2021 ඕගනික් කියලා වැඩක් වගේ අර ලංකාව කරා වගේ එකපාරටම යූත් පොලිසි එකට ගියානේ යූත් පොලිසි එකට යනකොට අපි ඔක්කොම අර 25 න් උඩ වගේ කට්ටිය ඔක්කොම අයින් කෙරුවානේ ඒකන ලිස්ට් එකක් දීලා තියෙන කට්ටියක් රිටයර් වුණා ඒක නිසා කට්ටියක් ෆේල් වුණා මේ මේ මොනවද අපේ ෆිට්නස් ටෙස්ට් වලින් ඒවා මේ වුණානේ එතකොට එයින් පල්ලෙහා ගත්තාන් පස්සේ ඔයා 25ට 25න් අඩුවේ වලන් ගත්තා නම් ඔයා මට කියන්නකෝ රිප්ලේස්මන්ට්ස් කොහෙද කියලා තියෙන්නේ අවුරුදු 18 රිප්ලේස්මන්ට් තියෙනවා ලංකාවේ මෑන් ටු මෑන් රිප්ලේස්මන්ට් එකක් නැත්තම් අපේ ටීම් එකක් ස්කොඩ් එකක් ඇතුලේ කම්පිටිෂන් නැත්තම් ප්ලේ කෙනෙක්ගේ උපරිමයේ එන්නේ කොහොමද කියලා කියන්නකෝ මම උදාහරණයක් දෙන්නම්කෝ ලංකාවේ ඉස්සර සනත්ලා ඕපන් කරනකොට සනත් හිටියා කළු හිටියා අවිෂ්ක හිටියා ප්‍රශාන් මහානාම හිටියා මමත් ඔය අතර හිටියා අපිට පොඩි බයක් තිබුණ නැද්ද සනත්රා තියෙන්නේ නැති ආගේ දක්ෂතාවය නේද පොඩි බයක් තිබුණ නැද්ද මේ ප්ලේස් එකේ ആയി දින අවස්ථාවේ ගහන්න ඕනේ කියලා ඒක තිබුණා බොරු කියන්න ඕනේ නැති තිබුණා අපි මගේ දූල හම්බනකොට මම ලංකාවේ හිටියේ නැහැ මට ආවනම් එහෙම වෙන කෙනෙක් ගිහිල්ලා 50ක් ගැව්වා නම් එහෙම ඇත්ත කතාව මට ප්ලේස් එක නැහැ මං සුමාන දෙකක් ඉඳලා ළමයි ආවේ ඉතින් ඒ ඒ ඒ බය ඒක පොසිටිව් එකක්. ඒක පොසිටිව් එකක්. මොකද මගේ උපරිමයෙන් මම දන්නවා ඒතකොට මම දෙනවා මම දෙන්නේ නැහැ කියනවා නෙමෙයි. මේක ඇතුලේ කම්පිටිෂන් නැහැ. සනත් එදින පික් කරන්න ඕන පික් කරන සනත් ඒක ඒක තමයි තියෙන්නේ. මොකද දැන් අපි කොච්චර කිව්වත් ඇයි මේ ටීම් එක කියලා අහන්නේ. දැන් අපට ඒ බය තිබුණානේ. අපි හිතනවා ඇයි අපි අපේ ළමයෙක් වුණත් හම්බෙන වෙලාවකට ආවේ නැහැ මොකද එන්න මටත් මේ බය තිබුණා කොච්චර මාවන් කිව්වොත් මටත් ඒ බය තියෙනවා හැම මැච් එකකටම උඩම බය තියෙනවා කවුරු හරි කෙනෙක් මේක ගණීද කරලා ඒ හින්දා අර පොලිසිය එකක් ගෙනාවා ඒක කෑලි වලට ගියානේ ඒක දැන් වැඩක් උන්නේ නැහැ මේ වර්ල්ඩ් කප් එකට ඒ ගෙනාවු ප්ලෑන් එක හරියේ නැහැනේ ඉතින් එතෙන්දි දැන් වෙන ඔප්ෂන්ස් අවිල්ලා තියෙනවා තමයි දන්නවා ස්ටැට් එකක් තියෙනවා තියෙන් පස්සේ මේකලන් අර තියෙන් පස්සේ ස්ටැට් එක දාන්නවනේ ඔයා ගහලා තියෙනවා 121ක් වන්ඩේ වන්ඩේ 100ව කීයද 28යිද 28 ආ 28න් 21ක් ගහලා තියෙන තියෙන් පස්සේ ඔයා දැන් මං අහන්නේ ඔක තමයි දැන් සනත් අපි හැමදාම මේක ගැන කතා කරනවා දැන් මේකට සොලියුෂන් එකක් හැමදාම අපි තුවාලේ ඉද්දුනහම තමයි මේව ගැන කතා කරන්න පටන් ගන්නෙ මං හිතන්නේ පිටිපස්ස හැරලා බැලුවොත් යම්කිසි විදිහකට ඔබට මොකක්ද කියන්න තිබෙන්නේ මේක අපිට හදාගන්න තිබිච්ච දෙයක්ද එහෙම නැත්නම් අපි ක්‍රීඩකව බැලුවේ නැද්ද ක්‍රීඩකයාට ක්‍රීඩකයා රීප්ලේස් කරනවට වඩා සමහර ලාවට ටැලන්ට් එක රීප්ලේස් කරන්න තමයි වේදයක් අවශ්‍යයි නේද ඒකේ බලන්න ඕනේ අපි බලන්න ඕනේ ටෝර්නමන්ට් එකේදී මේ යංගස්ටර්ස්ලත් ගේන්න ඕනේ හැබැයි ඒ යංගස්ටර්ස්ලත් එක්ක කවුරු හරි ඉන්න ඕනේ මේ සීනියර් ප්ලේයර්ස්ලා කියන කට්ටිය මේවයි ඉන්න ඕනේ නැත්තම් මේක ටිකක් අමාරුයි දැන් මොකද දැන් අපිට දැන් තේරුණා ඒෂියා කප් එකේ අපි දඟලනකොට ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා ආපු ටෝර්නමන්ට්ස් වල අපි දිගටම ක්වොලිෆයි ටෝර්නමන්ට් එක බලන්නකෝ මිඩ් ලෝඩරේ හොඳට ගැහුවද කියලා වර්ල්ඩ් කප් ක්වොලිෆයින් එකේ ඔයා ආරම් බලන්නකෝ අපි මිඩ් ලෝඩරේ රන්ස් ගහලා දිනනවද කියලා නෑ 220යි 230යි ගහලා නෑ දැඟලුවා දිගටම ඉතින් එතකොට වුණත් අපි පරක්කු නෑ ඒ වෙලාවෙත්
අපි අපි කල්පනා කරන්න ඕන නැත්තම් මේ බොරුවට ප්ලේයර්ලා මේ ගෙනල්ලා තියාගෙන ඒගොල්ලෝ උදේ ඉඳන් හවස වෙනකන් දුවමනෝ අර හයි පර්ෆෝමන්ස් එකේ කිසි වැඩක් නැහැ. ඉතින් දැන් හදිසියට එකේ දැන් දුෂ්මන්ත ශමීර යනවා. මම දන්නේ දුෂ්මන්ත ශමීර තාම ෆිට්දවත් කියලා. 100%. මොකද මේ ෆිට්නස් කියන එක අපි මේ මේ ප්‍රැක්ටිස් වල කරන ෆිට්නස් ටෙස්ට් එකයි ඔයා මැච් එකේ කියලා බෝල් කරන එකයි දෙකක්. ඔයා මැච් එකේ ඔයා ගුටිකයි කියලා බඩ එෆර්ට් එක දානවා. ඔයා හැම්ස්ට්‍රින්ග් කියන මැච් එකේ ඔයා රන් එක ගනිද්දි ඔයා ඊට වඩා රන් එක හයියෙන් දුවන්න බලනවා. එතකොට අයිට් සරයක් එක මේ වෙන්න පුළුවන්. ඒක තියෙනවා. ඉතින් ඒ හින්දා ඒවත් එක්ක බලනකොට ඉතින් මිස්ටේක්ස් දැන් කරලා තියෙන්නේ. ඒක අපි මුල් රටම දන්නවා මේක මිස්ටේක් එකක්. මේගොල්ලෝගේ ප්ලෑන් එක හිටපු නැතිම ප්ලේයර් කෙනෙක් තමයි අද